අලුත්කම ජනාමුව පැවැත්තුනේ දර්ගා නගරයේදී. ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් කීප දෙනෙකුම ජනාමු ඇමතුවා. මෙහිදී අදහස් දක් වූ අනු කුමාර් දිසානායක මහතා කියා සිටියේ ඇතමුන්ගේ බොරු ප්‍රචාර හමුවේ වෙනදාටත් වඩා විශාල පිරිසක් තම පක්ෂයේ සමග එක්ව සිටින බවයි. මහා ජනතාවගේ පාලනයක් හදන ජනාධිපතිවරණේ ඇවිත් තියෙනවා. දැන් අපි ඔක්කොම එකතු වෙලා සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව අපි ඔක්කොම එකතු වෙලා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ කෙනෙක් මහා ජනතාවගේ නායකයෙක් ජනාධිපති කරන්න දැන් අපිට අවස්ථාව ලැබෙනවා. අපේ රටේ ජාතිවාදය අනෙකට රිද්දවන අනික ගැන සැකය හදන අනික ගැන වෛරය හදන අනික ගැන ක්‍රෝධය හදන කිසිදු වචනයක් හෝ ප්‍රකාශයක් නොකරන එකම වේදිකාව ජාතික ජනබලවේගී වේදිකාව විතරයි මතක තියාගන්න. හැබැයි සජබේ වේදිකාව මොකද්ද? අනෙකා කෙරෙහි වෛරය හදන මුස්ලිම් ජනතාව කෝප ගන්නනවා NPB මෙහෙමයි කියලා. සිංහල බෞද්ධ ජනතාව කෝප ගන්නනවා NPP මෙහෙමයි කියලා. මේ වෙලාවේ සජබ වේදිකාවේ මේ දිගාරින ජාතිවාදී ප්‍රකාශ පරාජයට පත් කළ යුතුමයි. මේ කවුද මේ වේදිකාවෙ ඉන්නේ? තමුන්නාසලට මතකයි බුදු බල සේනා කියලා ව්‍යාපාරය නේද ගොඩ නැගිලා. මට මතකයි මේ අලුත්ගමට ඇවිල්ලා නේද මොකද්ද ගේම නම් ගේම මොකද ප්‍රකාශ කරමු කියලා දෙන්න පටන් ගන්න වගේ කතා කිව්වා. ඕක රැස්වීමක් තිබා මහරගම. මහරගම වේදිකාවට නැගේ කවුද? තිලංග සුමතිපාල. මහරගම වේදිකාවට නැගේ කවුද? චම්පික රණවක. අද ඒ වේදිකාවේ නැගපු චම්පික රණවක කොහෙද? සජිත්ගේ වේදිකාවේ. ඒ වේදිකාවට නැගපු තිලංග සුමතිපාල කොහෙද? සජිත්ගේ වේදිකාවේ. එදා මේ ජාතිවාදී දේශපාලනය පරාජයට පත් කළ යුතුයි. ඒ නිසා අපි පළමු වතාවට හදමු සමගිය ආණ්ඩුවක්. රට පෝසත් කරන, ජනතාව පෝසත් කරන ආණ්ඩුවක්, ජාතික ජනබලවේගී ආණ්ඩුවක්. මේ අතර අනු කුමාර් දිසානායක මහතාට සහය පළ කරමින් පිළියන්දල දීද ජනරැලියක් පැවැත්වුණා. කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූපා. මේ රට මේ ආගාදයෙන් ගොඩ රඟමා ගැනීමට පෙරමුණගෙන සිටින ජාතික ජන බලවේගය තමයි එකම විසඳුම කියලා අපි තීරණය කරලා ඔවුන් සමග අපි එකතු වුණේ. අපි ජාතික ජන බලවේගයට එක්ුණේ කරුණාකාරණා කීපයක් පෙරදරි කරගෙන. ඉන් එකක් තමයි නීතිගරුක සමාජයක් බිහි කිරීම. නීතියේ ආධිපත්‍ය නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරව ගන්න හරි අමාරුයි. ඇයි අපි ජාතික ජන බලවේගයට එකතු වුණේ? අපි ජාතික ජන බලවේගයට එකතු වුණේ මේ රට බංකොලොත් කරපු දූෂිත දේශපාලනඥයන් පරද්දලා ඒ දූෂිත දේශපාලනය මේ පොළවෙන් ඉවත් කරන්න. එහෙමනම් අපට ඕන අදූෂිත දේශපාලකයෝ ඒ හිස්තැනට පුරවන්න ඕන. අන්න ඒකට තමයි අපි ජාතික ජන බලවේගය තෝරගත්තේ. ලංකාවේ කිසිදු සීරීමක් නැහැ. අර බලයේ තියෙන අතලොක්සක් වූ ප්‍රභු පන්ති හතෙන් ඇත්ත රටේ අයිතිකාරයෝ රටේ ජනතාව අතරට බලය මාරු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් අද මොන වගේ ආණ්ඩුවක්ද? ජනතාවගේ ඕනෑවයි, ජනතාවගේ බලාපොරොත්තුවයි, පාලකයාගේ ආණ්ඩුවේ බලාපොරොත්තුවයි එකක් වෙන ආණ්ඩුවක්, සමපාත වෙන ආණ්ඩුවක්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපිව ගන්නෑ රටවල් වලට. අපි බාල්දු වෙච්ච රටක්. දකුණු කොරියාව පාස්පෝර්ට් එකෙන් ලෝකේ බලවත්ම රටක්. ගොඩක් රටවල් වලට වීසා නැතුව යන්න පුළුවන්. අපිව ගන්නෑ. ඇයි? ලෝකෙ තුට්ටු දෙකට වටලා තියෙනවා. ඒ නිසා අපි ලෑස්ති මේ රට බාර ගන්න. මේ රට ලෝකේ කීර්තිමත් පිළිගැනීමකට භාජන වෙච්ච රටක් බවට ශ්‍රී ලංකාව අපි පත් කරනවා.